අත්‍රාකන්තු දේවතා සත්තම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 33 වෙනි දේශනාව චිත්ත වර්ගයේ 8 වෙනි දේශනාව දිසෝ දිසං යන්තං කෛරා වේරි වා පන වේරිනම් දිසෝ කියන්නේ හොරෙක් හොරෙක් දිසං හොරෙක්ව දැකලා එක්ක වේරීවා පන වේරිනා වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙක් දැකලා කරන අයහපතට වඩා මිච්ඡා පනිතං චිත්තං වරදවාගත් සිතින් පාපියෝන තතෝ කරේ ඒ පෞකාරයාට ඊට වඩා විපතක් වරදවාගත් සිත විසින් කරනවා. තවත් තේරෙන කිව්වොත් සතුරෙකුට සතුරෙක් මූණට මූණ හම්බ වුණොත් උපරිම වශයෙන් මරණයට පත් කරයි. පහර දෙයි මරයි. හැබැයි වරදවාගත් සිතින් ඊට වඩා අයහපතක්. ඒ කියන්නේ නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායට ඇද දමන්නට සමත් වෙනවා මරණයටත් වඩා විපතක් කර දෙනවා අනේපිඩු සිටුතුමාගේ ගවය රකින ගොපල්ලෙක් හිටියා එයාගේ නම නන්ද එයා බොහොම ධනවත් කෙනෙක් වශයෙන් හිටියා මොකද මේ හරක් ඔක්කොම බලාගන්න එයා රජතුමාගෙත් යම්කිසි පරිත්‍යාග මේ නන්ද ගොපල්ලට ලැබිලා තිබුණා කලින් කල අනාථ පිණ්ඩික සිටුතුමාට මේ හරක්ගෙන් ගන්න පස්කෝ රස ගෙනෙහින් දෙනවා. ඒ යණේන වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් බණහන ලැබුණා. බණහන ලැබිලා යා භාග්‍යතුන් වහන්සේගෙන ශ්‍රී සද්ධර්මය ගැන මහා සංඝරත්නය ගැන පැහැදුණු උපාසක මහත්වෙක් වුණා. එමයි ස්වභාවය. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට තව තවත් Tamanට වාසනාව උදා වෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ ලක්ෂ ගණන් ජනතාවට පිහිට වෙච්ච කෙනෙක්. එතුමාගේ හිටපු තවත් එක සේවකයෙක් තමයි නන්ද ගොපල්ලා. එයත් බණ අහන්න පුරුදු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගෙදරට වඩින්න ආරාධනා කළත් භාග්‍යතුන් වහන්සේ පිළිගත්තේ නැහැ. හේතුව ඒ වෙනකොට මේ ගොපල්ලාගේ නුවණ දියුණු වෙලා තිබුණ නැහැ සෝතාපන්න වෙන්නට. ඒ දක්වා නුවණ දියුණු වෙනතුරු භාග්‍යතුන් වහන්සේ කල් අරගෙන එක දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චාරිකා වැඩම කරලා ඒ නන්දගෝපාලගේ ගෙට ළඟින් ගහක් මුල වැඩ හිටියා. ඒ බව ගෝපාලට ආරංචි වුණා. ගිහිල්ලා වන්දනා කළා, ගෙදරට වැඩම කරවන්න ආරාධනා කළා. එදා සතුරු සාමිච්චි කරගෙන දවස් 7ක් එක දිගට ඒ දහස් ගණන් මහා සංඝරත්නයත් එක්කම
දානට වඩින්ද කියලා සත් දවසේ දානෙකට දවස් 7ක් එක දිගට ආරාධනා කළා. ඒ දවස් 7ේ මහා සංඝරත්නේ භාග්‍යතුන් වහන්සේට පස්ගෝ රසින් දන් දුන්නා. දවස් 7 අවසානයේ බුදුරජාණන් වහන්සේ පිළිවෙල දේශනාව කළා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා, ඕකාරී සංකිලේශ කතා, නික්කම්ම ආනිසංස. දාන ගැන, සීල ගැන, ඒව ආනිසංස ලැබෙන සුගතිය දෙව්ලෝ ගැන, ඒ දෙව්ලෝ මනුලව තියෙන පංචකාමයේ දුක් සහිත බව, එහි කිලිටි බව, එයි මිදීම සැප බව, ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිවෙලින් පිනෙන් පටන් අරගෙන කාම ආදීනව පෙන්වලා දීලා, එයින් කාමයන්ගේ නික්මෙන තැනට හිත ගෙනල්ලා, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සමකොට බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී ඒ ශ්‍රාවකයාට සෝවාන් ආදි මඟඵල අවබෝධ වුණා. දැන් සෝවාන් ශ්‍රාවකෙක් මේ ඉන්නේ. නන්දගෝපල්ලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, සෝතාපන්නයි. ආත්ම භාව 7කින් අරිහත් වෙනවා අනිවාර්යෙන්. ඊට පෙරත් පුළුවන්. අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි, අය වෙනස් වෙන්නේ නැහැ. සසර භව ගමන දිවත් මේ ආර්ය ශ්‍රාවකයන්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තෙරුවන් සරණ හැර වෙන සරණක් භව ගමන දිවත් යන්නේ නැහැ. ඒ ජාති සෝතාපන්න කියන උපතින් සෝතාපන්න කෙනා ඒ පුරුද්දටම තෙරුවන් සරණ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත වඩිද්දී භාග්‍යතුන් වහන්සේගේ පසුපසෙන් මේ නන්දගෝපල්ලත් ආවා. පාත්‍රය අතේ තියන් ආවා. යම් කිසි තැනකට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, හොඳයි මෙතනින් අතර වෙන්න කියලා මතක් කළා. එහෙම අතර වෙන්න කියන්නේ පසු ගමන් කිරීමේ සීමාවක් තියෙනවා. ඉතින් ඒ සීමාවට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රය ගත්තා. නන්දගෝපල්ල වැඳලා නතර වුණා. අන්නේ නතර වෙලා ඉන්න වෙලාවේ වැද්දෙක් විදපු ඊතල පහරක් වැදිලා මේ නන්දගෝපල්ල මැරිලා වැටුණා. විෂ ඊතලයක්. සතෙකුට විදපු එකක් වෙන්නේ නැති කොහොම හරි ඇඟේ වැදිලා මරණයට පත් වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ එක දැකලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, නන්දගෝපල්ලට වැද්දෙක් විදපු ඊතලයක් වැදිලා මැරුණා. ඔබ වහන්සේගේ පස්සෙන් ආවේ නැත්නම් ඔහුට මේක වෙන්නේ නැහැ නේද කියලා මේ භික්ෂුන් වහන්සේලා විමසුවා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, මා ආවත් නාවත්, මා පස්සේ ගියත් නොගියත් ඔහුට අද මේ මරණය ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ නිදහස් වෙන්න උපායක් ඔහුට නැහැ. ඔහු සසර දිග ගමනේදී නොඑක් විදිහේ මේ වගේ මරණයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සසර ගමනේදී මරණයට පත් වෙලා තියෙන අපිත් ඔහුත්. ඉතින් මොන දිශාවෙ ගියත් මෙතන පෙන්නනවා භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ආපු නිසා මැරුණා නෙවෙයි. එයා මෙතෙන්ට එන්නේ නැතුව වෙන කොහේ හරි ගියයි කියන්නේ. ඒත් මැරෙනවා. මෙය සතරෙක් සතරෙකුට විපත් කරනවට වඩා තමා විසින්ම වරදවාගෙන සසරදි කරපු කර්මයක්. පැහැදිලි සත්ව ඝාතනයේ විපාක වාරයක් එදා නන්ද ගෝපල්ලට ඇවිල්ලා එතුමා සෝවාන් වෙලා ඉද්දෙද්දි තමයි මරණයට පත් උනේ. ඉතින් අවිච්ඡ ප්‍රසාදයෙන් යුතු මේ ශ්‍රාවකයෝ මරණ මොහොතේ ඒකාන්තයෙන් සුගතීප දෙනවා. දෙව්ලොව තමයි ගොඩක් වෙලාවට සෝතාපන්න වෙච්ච අය පහළ වෙන්නේ. එහිදී ඉතුරු මාර්ගඵල අවබෝධ කරනවා. ඉතින් මේ පිළිබඳව විස්තර කරමින් භාග්‍යතුන් වහන්සේ පාරේදීම දේශනා කරපු දේශනාවක් මේක. දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේති. සුදු දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් වැඩ සිටි භික්ෂුන් වහන්සේලා මතා බුදුරජාණන් වහන්සේ මේ අර්ථ සහිත උතුම් ගාථා රත්නේ දේශනා කොට වදාලා. හොරෙක් හොරෙක්ට වුණාම, නැත්නම් හතුරෙක් හතුරෙක්ට මූණට මූණ හම්බ වුණාම මුලින් බැනගනි, පස්සේ අතේ තියෙන දෙකින් ගහවි, ආයුධ වලින් ගහගනීවි, කෙනෙක් මැරේවි. ඊටත් වඩා මිච්ඡා පණීතං චිත්තං, මෙතන සිත පිළිබඳ සඳහනක් තියෙනවා. චිත්තන්නේ සිත කොහොමද මිච්ඡා වරදවා ගත්තා.
එම වරදවාගත් පාපියෝ පාපියෝ කියන පෞකාරයාට පවිටාට නන්තත්ව කරේ ඊට වඩා විපතා සිද්ධ කරනවා කියන එක තමයි මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වේරී වාපන වේරෙන වෛර ඇති කෙනා දේශනා විස්තර කරන සොරෙක් කියන්නේ කවුද කියලා. එක්තරා එකකගේ අඹදරු දැසි දස් කෙත්වත් ගෙරි මියෝන් නැ සියලු සැප පැහැරගත් මිත්‍ර දෝයා සොරා නම්බේ. ඒ සොරා නැවත එසේම තමාගේ සැපත පැහැරගත් සරකු දැක ඔහුගෙන් පලි ගැනීමට ඔහුගේ අඹදරු දැසි දස් ඈ සැපත් පැහැරගෙන වශයෙන් අවඩ කරන්නේ. මේ නෝගත් මිනිසුන්ගේ සිරිතගේ කියන්නේ තමන්ගේ හොරකම් කළොත් තමන්ගේ අඹදරුවන්ට හානි කළොත් ඒ කෙනාටත් එහෙම කරනවා කියලා එකට එක කරන එක තමයි අර නෝගත් මිනිසුන්ගේ ස්වභාවය. ඒකෙන් මේ මිනිස්සු අවඩට දුකට වැටෙනවා. තමන්ට එහෙම කරන්න යද්දි අනතුරු වලට පත් වෙනවා දෙන්නගෙන් කවුරු හරි. අන්‍යයන් ප්‍රිය නොකරන්න අනුන් කැමති නෑ කියන අර්ථයෙන් පරේ දෙස්ස තීති පටියායති පරෙහි දිසතිති පියෝන කරියති දිසෝ. දිසෝ කියන්නේ අනුන් ප්‍රිය නැහැ. හොරාට කියන නම දිසෝ. පාලියෙන් සිංහලෙන් කිව්වොත් මේ හොරා කියන කෙනා අනුන්ට ප්‍රිය නැහැ කියනවා. වේරී වාපන වේරණම් කිව්වේ වෛරක්කාරයේ තවත් වෛර කරන කෙනෙකුට. සිතේ අටගන්නා නොසතුට සැඩ බව වෙරණම් වේ. ඒ ඇත්තේ වෛරී නම් වේ. ඒ වෙර බව ඇත්තේ වෛරී. සොරෙක්කෝ බද්ධ වෛරයත් එක්කෝ තමාට අවඩ කළහුගෙන් පලිගැනීමට යම්නපුරක් අවඩක් කෙරේ නම් එකමත් බව කොහුගේ අමුදරු දස් කෙත්වත් ගෙරිහරක් ඇ සැපත පැහැරගනී. ධනය හෝ පැහැරගනී. ජීවිතය හෝ නසයි. තමයි සොරෙක්ට කරන වැඩෙත් හතුරෙක් හතුරෙකුට කරන වැඩෙත් පුළුවන් නම් දියන දේවල් පැහැරගන්නෝ අවදරුවන්ට හානි කලයි නව උපරිම භාවශයෙන් තමන්ගේ ජීවිතය නැති කරනවා. මිච්චා පණීතං චිත්තං වරදවාගත් සිත දසා කුසල් කරම පතයන්නි යොදවා වරදවාගත් සිතක් මේක. සීලාදි ගුණධර්මයන්ගේ පිහිටා සුදුසු කර්මස්ථානයක නොයෙදු දරනඩු සිත මිච්චා පණීත නම් වේ. ඒ කියන්නේ දැන් අකුසල් වලත් යෙදෙලා තියෙනවා. එපමණක් නෙවෙයි කිසි සීලයක පිළිතර නැතුව සමතකමට හනක්වත් වඩලා නැතුව නිකං තිබිච්ච හිතට දරදඬු සිතට කියනවා මිච්ඡා පණිහිතං චිත්තං කියලා. භාවනා වඩපු සිතට කියනවා සම්මා පණිහිතං චිත්තං. දැන් මෙතන තියෙන මිච්ඡා පණිහිතං චිත්තං මේ නන්දගොපල්ල වරදවාගත් සිතින් තමයි සසරෙදි කර්ම කරලා තිබුණේ. ලෞතර බුදුරජාණන් වහන්සේ සමග ඉද්දෙද්දිත් බණ අහලා තියෙද්දි සෝත පන්න වුණත් ඒ තමන් කරපු කර්මය පස්සෙන් ආවා. පාපියෝ නම් තතෝ කරේ. අන්නේ හතරෙක් හතරට කරපු විපතට වඩා එයට වඩා ඔහු ඊතාපවිට කරනවා. මේ යත් භවෙදීම එසේ වූ සිත් ඇත්තෝ පරිභව පද බන්ධන ආදී නන්වැදෑරුම් දුකට පමුණුවනවා. පරලෝ නොයෙක් සිය දහස් ජාතීනි සතර පායේ හෙලා හිසෝසවා ගන්නට දෙන්නේ නැහැ. එහෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. චිත්තම් භික්කවේ අභාවිතං අකම්මණීයං හෝති. මහණෙනි නොවැඩූ සිත කටයුතු වලට සුදුසු නොවේ. චිත්තම් භික්කවේ අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි නොවැඩෝ සිත මහත් අනර්ථයේ පිණිස පවතී. චිත්තම් භික්කවේ අභාවිතං අපාතු භූතං මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි නොවැඩූ විදසුන් ආදී අරමුණු නොකල පහළ නොවූ සිත මහත් අනර්ථයේ පිණිස පවතී. චිත්තම් භික්කවේ අභාවිතං අවහුලීකතං මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි නොවැඩූ බහුල වශයෙන් නොවැඩූ සිත මහත් අනර්ථයේ පිණිස පවතී. චිත්තම් භික්කවේ අභාවිතං අබහුලීකතං දුක්ඛාවහං හෝති. මහණෙනි නොවැඩූ බහුල වශයෙන් නොවැඩූ සිත දුක ගෙන දෙනවා. චිත්තම් භික්කවේ අදන්තං මහතෝ අනත්තාය
සංවත්තති. මහණෙනි, නොදෙමුණු සිත මහත් අනර්ථයේ පිණිස පවති. චිත්තම් භික්කවේ අගොත්තං මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි, අගෝපිත කියන ආරක්ෂා නොකළ සිත මහත් අනර්ථයේ පිණිස දුක පිණිස පවතිනවා. චිත්තම් භික්කවේ අරක්කිතං මහතෝ අනත්තාය සංවත්තති. රැක නොගත් සිතත් මහත් අනර්ථයේ පිණිස පවතිනවා. චිත්තම් භික්කවේ අසංගුතං මහතා අනත්තාය සංවත්තති. මහණ නොහික්මුණා වූ සිත මහත් අනර්ථයේ පිණිස පවතිනවා. චිත්තම් භික්කවේ අදන්තං අගුත්තං අරක්කිතං අසංගුතං මහතෝ අනත්තාය සංවත්තති. මහණ නොදැමුණු අගෝපිත වූ නොරැකි නොහික්මුණු සිත මහත් අනර්ථයේ පිණිස පවතී කියන මේ බුද්ධ දේශනාව සිත පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දෙයක්. එහෙමනම් මේ සිත රැක නොගැනීම නිසා සත්වයා මොනතරම් විපතකට වැටෙනවාද කියන එකයි අද මේ දේශනාවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ අනුව පැහැදිලි වෙනවා මේ සිත රැකගැනීමේ ක්‍රමවේදය මොකද්ද. සීලයක පිහිටා දැන් අපි පැවිදි වෙනකොට මොකද කරේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තායි මං කාසාවන් ගයත්වා පබ්බාජිත මම්බන්ත කියලා කිව්වා. අනේ මේ කසාවත ගැන මාව අනුකම්පාවෙන් සසර දුකින් මිදෙන්න, සබ්බ දුක්ඛ සියලු දුකින් මිදී නිබ්බාන නිවන සාක්ෂාත් කරගන්න මා පැවිදි කරනා සීක්වා කියලා අඬ දොහොත් මුදුනේ තබා සිවුරු දීලා සිවුරු ඉල්ලගෙන කරපටිය කරේ බැඳලා දැන් පැවිදි වුණා. මොකටද? සියලු දුකින් මිදෙන්න. එහෙම පැවිදි වුණාම ඇත්ත වශයෙන්ම සියලු දුකින් කෙසේ වෙතත් පොඩි පොඩි දුක් වලින් අපි ඉස්සෙල්ල මිදෙනවා. ඒ ගෙවල් වල හිටියනම් යම්කිසි දුක්ඛස්කන්ධයක් අපිට තියෙනවා නම් ගෙවල් වල තියෙන දුක්ඛස්කන්ධයක්. ඒ දුක්ඛස්කන්ධය පැවිද්දන්ට නැහැ. ඒ කියන්නේ ගෙදර ඉන්නකොට නොඑක් විදිහේ කර්මාන්ත කරන්න තියෙනවනේ අපිට ජීවත් වෙන්න. ඒක කරන්න නැහැ. ආහාර සපයා ගැනීම දුක ලොකු වැඩ නැහැ. පොඩ්ඩක් තියෙනවා. දැන් අපිට දැනටත් තියෙනවනේ ඒක. සකසා ගත යුතු වෙන නිසා. එව නැත්නම් පිණ්ඩපාති වරණ භික්ෂුවක් නම් උන්වහන්සේ පිණ්ඩපාති වඩින දින එච්චරයි. වෙන රැකී ආරක්ෂා ගොවිතැන් වෙළඳාම් කරන්න නැහැ. ඒ අනුව බැලුවට පස්සේ ලෞකික දුකෙන් මිදලා තියෙනවා. හැබැයි මේ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන්න ඕනේ නේද? ගොඩක් කියවනේ. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන ජීවත් වීමේ දුකෙන්. කොහේ හරි ඉන්නවයි කියන එකනේ කියන්නේ. කොහේ හරි ඉන්නව නම් දුකයි. කොහෙවත් නැත්තම් දුක නැහැ. එදා රහතන් වහන්සේගෙත් පෘථජ්ජනයාගේ වෙනස් තමයි. පෘථජ්ජනයා කොහේ හරි ඉන්නවා, රහතන් වහන්සේ කොහෙවත් නැහැ. එහෙනම් කෙටියෙන් කිව්වොත් ස්කන්ධ පැවතීමම දුකයි. ඔන්න ඔය දුක් ටිකින් අපි කවුරුවක් පැවිදි වුණා කියලාවත් තාම මිදිලා නැහැ. අපිට ඒ ඔක්කොම තියෙනවා. ලෙඩ වෙනවා, වයසට යනවා අපි, අකමැති දේ සිද්ධ වෙනවා, ශෝකය තියෙනවා, පරිදේවි අඬන සමහර විට වඩන්න තියෙනවා, කායික දුක්, මානසික දුක් ඔක්කොම තියෙනවා. ස්කන්ධ පහේ දුක තියෙන. ස්කන්ධ පහ බහා තබල නැහැ. ස්කන්ධ පහම තියෙනවා. අපිට ස්කන්ධ පහම තියෙන. නිරේත් තියෙනවා, පෙරේතයන්ටත් තියෙනවා, තිරිසන් සත්තුන්ටත් තියෙනවා, දෙවියොන්ටත් තියෙනවා, බ්‍රහ්මයන්ටත් තියෙනවා. සමහර තැන් තියෙනවා පොඩ්ඩක් ස්කන්ධ අඩු තැන්. මෙතන බලන්න අසඤ්ඤ තලය. අසඤ්ඤ තලය නම් කරන්නේ සිත නැති තැනක් කියලා. අසඤ්ඤ සංඥා නැහැ. එතන ස්කන්ධ හතරක් වැඩ කරන්නේ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ හතරම මහා කල්ප 500ක් නිරුද්ධයි. තියෙන වැඩ කරන්න යට වෙලා තියෙන. හිත වැඩ කරන්නේ නැත්නම් අනිත් එක මොකද්ද? කය වැඩ කරන්නේත්. මෙතන ප්‍රධාන වශයෙන් සිත පිළිකුල් කරපු ධානයක් තියෙන සතරෙනි ධානයේ සිට දීචිත්තං සිතර නින්දා වේවා කියලා භාවනා කරලා දැන් මෙයා සිත යට කරගත්තා. එයා ඉපදුනේ එහි කල්ප 500යි. රූපාවචරයි. හැබැයි රූප හෙලවෙන්නේවත්, සද්දහන්නේවත්, රූප බලන්නේවත් නැති රූපයක් ඒක. ඒකට ගිහ අසඤ්ඤ ලෝකේ එහෙ ස්කන්ධ තියෙන්නේ එකයි ප්‍රකටව. ඒ රූපේ පමණයි. තව හතරක් තියෙනවා. සිත මිස කය නැති බඹතල හතරයි. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා. මේවයි තියෙන්නේ සිත පමණයි.
කය වැඩ කරන්නේ, කය තියෙනවා, පිළිමේ වගේ ඉන්නවා. හිත විතරයි හිතේ අරගත්තු අරමුණ වැඩ කරනවා. වේදනා, සංඥා, සංකාර, එතන හතරයි. රූපස්කන්ධෙන්නේ. එහෙනම් ඒ තැන්වල වෙන මෙහෙම බලන්න. ඒතොර තේරෙනවා. අසඤ්ඤ ලෝකේ තියෙන රූපස්කන්ධේ පමණයි. අනිත් හතර අප්‍රකටයි. එතකොට ඒක එක ස්කන්ධයක් තියෙන නිසා ඒකට කියන ඒක වෝකාර භවය. ඒක එකයි. වෝකාර කියන්නේ ස්කන්ධ වලට නමක්. ස්කන්ධ එකක් කියන එකට ඒක වෝකාර කියලා කියනවා. ස්කන්ධ එකක් තියෙන ලෝකයට කියන්නේ අසඤ්ඤ ලෝකේ. එකයි තියෙන්නේ ඒවා. චතුවෝකාර මතක තියාගන්න ලේසියි. දැන් ඒක වෝකාර එකයි. චතුවෝකාර හතරයි. හතරක් තියෙන ඒවා හතරක් තියෙනවා. දැන් හරිනේ රටාව දැන් අහුනේ මටත් ඒ. නේද? ඔන්න මතක තියාගන්න. එකේ ගොඩවල් තියෙන ලෝක එකයි තියෙන්නේ. ඒක කොහෙද? අසඤ්ඤ ලෝකේ. ගොඩවල් හතරක් තියෙන ලෝක හතරක් තියෙනවා. ආරූප ලෝක හතර. ආකාසානංචායත කියන් බලන්න නිකන් පුළුවන්ද කියලා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන. යන්න කලින් නවවත් කියලා පුරුදු වෙන්නේ නැහැ. නම ගියා ගන්නද රූපම යන්නේ. නේද? ආකාසා කියම්. එතන හිටිය තමයි පොඩ අමාරු. නහය හිර වෙනවා වගේ දැන්. ආකාසා නම් දැන් හෙම්බිරිසාව වගේ නම් ගියා ගන්න අමාරු නේද? ඔට්ටු හිර වෙනවා. ආ විඤ්ඤාණං ඡායතනෙ. ආකින්චඤ්ඤායත නේව සංඥා නාසඤ්ඤායත. ඔය හතරට කියනවා චතුවෝකාර. හේවත් ස්කන්ධ හතර තියෙන ලෝක හතර. දැන් ඒ හතරේ අරකයි කී එකතු කරන්න බලන්න. හතරට එකයි එකතු වුවම කීයද? පහ. ඒව දන්නේ නැති ඉන්නේ දෙයක් නැහැ. පොඩි කාලේ තුගන්නවා. හරි. ඔක්කොම තියෙන ලෝක 31ක්. අපේ මේ මොකද්ද? ලෝක ධාතුවේ. අපි ඉන්න මේ පෘථුවි ඇසුරු කරගත් ලෝක ධාතුවේ තියෙන ලෝක 31ක්. 31ක් තලයේ කියලා කියන්නේ. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුරපය හතරයි, මනුෂ්‍ය ලෝකේ පෘථුවියනේ තියෙන. ඒකත් එක පහයි. උඩින් දිව්‍ය ලෝක 6යි. එතකොට කී? 5යි 11යි. ඔකට කියන කාම ලෝක 11. කාම දුගති 4යි. නිරේ, තිරිසන්, പ്രേත, අසුර කලින් කිව්ව යට තියෙන ඒවා. උඩ තියෙන කාම සුගති 7. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක 6. ඒව නමුත් උන කියමු දැන් මතක මේ මතක නොහිටියක් කවන දැනගන්න බලන්න. මෙහෙම තැන් තියෙනවනේ. මොනවද තියෙන්නේ? චාතු මහ රාජිත, තාවතිංස, යාමය, තුසිතය, නිම්මාන රති, පරණිම්මිත වසවර්ති. ආන්න බලන්න. ඕවයි නංවත් අපි ඇහුවේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. නැත්තම් මේවයි නමක්වත් අපි දන්නේ ඔහේ ඉන්න අපි හිතන්නේ මේ ලෝකෙ විතරයි කියලා. බුදු කෙනෙක් පහළලා බණ කිව්වේ නැත්තම් අපි මොනවා හිතන් ඉඳීද? අපි හිතන්නේ කුඹුරු කොටන එක තමයි ජීවිතේ. ගොවිතැන් කරන එක, වෙළඳාම් කරන එක, කාමය, ළමයි හදන එක තමයි ජීවිත. වෙන බණක් අපි දන්නේ නැහනේ. වෙන ලෝකයක් අපි දන්නේ නැහැ. ඒතර මේව පවා කියලා තියලා දෙන භාග්‍යවතුන් වහන්සේ. දිව්‍යයක් තියෙනවා මේ හයේ ස්වභාවය, මේක ගති ලක්ෂණ මේවා. එහි යන්න ඕනේයි කියන කමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතනින් පස්සේ මේ කාම ලෝක ඉවරයි. එතනින් උඩට තියෙන්නේ රූප ලෝකය. රූපාවචර බ්‍රහ්ම ලෝක. අපි මෙන්න මෙහෙම කියන්නේ. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. මේ තුනේ තියෙන ප්‍රථම ධානය. ප්‍රථම ධානය වැඩුව ඇත්තන් එහි ඉපදෙනවා. කල්ප කාලය, කල්ප භාගය, මහා කල්ප එකයි කියලා මතකේ තියෙනවා. ඊට යාට ආයත්‍ය වම්බේන දෙවනි ධාන තලය. පරිත්තාබ, අප්පමානාබ, ආබස්සර. දැන් 3යි 3යි 6යි. ඒ දෙවනි තලය. හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් වඩපු අයට තමයි 3ක් තියෙන්නේ. එකම ධානය හීන වැඩුවොත් බ්‍රහ්ම පාරිසජ්ජ වෙනවා. මධ්‍යම වශයෙන් වැඩුවොත් ඒක ධානය බ්‍රහ්ම පුරෝහිතව ඉපදෙනවා. කියන්නේ බ්‍රහ්මගේ පුරෝහිතයා. හොඳටම වැඩුවොත් ප්‍රණීතව ප්‍රථම ධානය මහා බ්‍රහ්ම. හරි 3යි. ආබස්සර කතාව. ආබ කියන්නේ එළිය. පොඩි එළියක් ලැබෙනවා දෙවනි ධානය හීනව වැඩුවොත්. පරිත්තාබ. පරිත්තාබ පරිත්තගෙන පොඩි කියන ආබගෙන එළියට. අප්පමානාබ එළිය අප්පමානන මධ්‍යම වැඩුවම. ආබස්සර එළිය වටේටම තියනවලු. කාගේ? ආබස්සර බ්‍රහ්මයන්. මේ දෙවනි තලය ගැන මා කියුවේ. තුන්වෙනි එක. ඔව් පරිත්ත සුබ. හරිද? ඊට පස්සේ අප්පමාන සුබ. සුබ කින්නක. සුබ කින්නක නේ. එතකොට හරි. තුනක් එතනක් තියෙනවා. මේ තුන්වෙනි ධ්‍යාන තලය. හතරවෙනි ධ්‍යාන තලයේ තියෙන ලෝක දෙකයි. එකක් තමයි වේහ අප්පලය,
අනිත් එක තමයි අපි කලින් කිව්වා ආසඤ්ඤ ලෝකේ. දැන් කීයද? 3 වරක් 3 9යි 2යි 11ක් තිබුණා. මේ 11ට යන්න අවශ්‍ය වෙන්නේ ධානය විතරයි. ප්‍රථම ධානය, ဒုတိය ධානය, තတိය ධානය, චතුත්ථ ධානය. හැබැයි ඒවත් ලේසි නෑ. හොඳේ දැන් ඔය විතරයි කොට ඒකත් හරි අමාරුයි. ධානයක් ලබන්න පුළුවන්, සමහර ලැබෙනවා භාවනා කරන්. ඒක මේ වශී කරන් ඉන්න එක දිගටම කැඩෙන්නේ නැතුව දිගට පවත්වන එක සමහරට දුෂ්කරයි. ඔය ධානය පරිහරණය කියන කරනවා කියන්නේ අතදරුවෙක් පරිස්සම් කරනවා වගේ අමාරු වැඩක්. දුර ගමන් යන්න බෑ, අහිතවත් කෑම කන්න බෑ, වැඩි කතාවට යන්න හොඳ නෑ. පුදුම පරිස්සම් කරන්න ඕන. ඒ නිසා ධාන පරිස්සම් කිරිල්ල පිරිස්මැද්ද කිරීම අපහසුයි කියනවා. තනි වූයේ පුළුවන්. ඒ නිසා ගොඩක් අය ධාන කියන එක දැන් අතහැරලා තියෙනවා. නමුත් මේ ධාන වලටපත් වුණොත් අපිට මෙහෙම ඉපදෙන්න පුළුවන් මේ ලෝක තලවල. ඒවා රූපාවචර ලෝක වශයෙන් සඳහන් කරනවා. එතනින් ඉහළට තියෙනවා අනාගාමී බ්‍රහ්මරාජවරු ඉපදෙන තැන. මේ අනාගාම වෙලාවක හරි දිව්‍ය ලෝකේ අනාගාම වෙලාවක කෙනෙක් චුත වුණොත් මරුණොත් එයා ඉපදෙන්න ඕනේ මෙන්න මේ පහේ. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ටක. දැන් අපි කලින් කෝ වේහප්පල ලෝකේ තියෙන මහා කල්ප 500ක් ආවිෂ. හතරවෙනි ධ්‍යාන තලයේ. හතරවෙනි ධ්‍යාන හොඳේ. එතනින් කියන්න තව අරකට කියන්න පුළුවන් ඕනනම්. ඒක ගොඩක් පැටලෙන නිසා මම 500ෙන් පටන් ගන්නම්. මහා කල්ප 500ක්. දැන් කිව්වම නිකන් ඔය ඔළුව අනවන්නේ 500 කියන්නේ මොකක්ද? කොස්සට කජු වැටද? නෑ කල්ප. මේ අපි තාම අවුරුදු 100ක්වත් ගෙවා ගත්තේ නෑ මේ ජීවිතේ. අපිට කොච්චර දුරයි වගේ දැනෙන්නේ ජීවිතේ. අමාරුයිනේ. කල්ප ගණන් කියන්නේ කොච්චර දිගද? ඒක මේ බ්‍රහ්මිය සැපෙන් ඉන්නවා මහා කල්ප 500ක්. කෑම කන්න ඕනේ, වතුර නාන්න ඕනේ, වාහනවල තෙල් ගහන්න ඕනේ, වළං හොදන්න ඕනේ, ඇඳුම් අඳින්න ඕනේ, මදින්න ඕනේ. මේ කිසිම මේ කුණු කය ඇත්තෙම නැහැ. සොටු සෙම් කුණු නැහැ. කයෙන් වැඩකුත් නැහැ ඇත්තන්ට. බ්‍රහ්මයේ කාමයේ නැහැ. තියෙන්නේ දෙහැන්. ඊටාම සියුම් පේන්නේ නැහැ. එහෙනම් මේ කියන සැපේ තියෙනවා කල්ප 500ක්. ඊට පස්සේ දැන් අනාගාමි ශ්‍රාවක කියන යන්නේ අතෙන්ට අවිය 1000යි. අතප්ප 2000යි. සුදස්ස 4000යි. සුදස්සි 8000යි. අකනිට්ටක 16000යි. කල්ප 16000. දැන් 11යි සුද්ධාවාස 5යි. සුද්ධාවාස වල ඉන්නේ අනාගාමී වෙලා ගිහිපු අයත් ආර්ය ශ්‍රාවකයොත්. එහෙදි රහත් වෙච්ච රහතන් වහන්සේ දැනටත් ඉන්නවා ඕනතරම් ඒ ලෝකේ. මේ පංච සුද්ධාවාස ඉන්නවා, අනාගාමී ශ්‍රාවකයොත් ඉන්න වැඩියෙන් ඉන්නේ රහතන් වහන්සේ. අපි හිතන්නේ මේ සිවුරු පුරෝගත්තු රහතන් වහන්සේ විතරයි ඉන්න ඕන කියලා. නෑ නෑ. බ්‍රහ්මතලවලත් ඉන්නවා රහතන් ආසල. අපිට වඳින්න උනක් පුළුවන් සීකල්ලා. පින්සත් රැස් වෙන දැනන් ඉන්න ඕන. යකනිට ආවේසි බ්‍රහ්මරාජවරුන්ට පින් දෙන්න පුළුවන් වුණා අපිට. උතර ආශිර්වාද ලැබෙනවා අපිට. අරිහත් බ්‍රහ්මරාජ, ආර්ය බ්‍රහ්මරාජවරුන්ට, ආර්ය දිව්‍ය රාජවරුන්ට. ඔය දැනගෙන ඉන්න ඕන. වල ඉතින් ඉන්නේ මේ මනුස්ස ලෝකෙතරයි සෝවන් වෙන්න ඕන කියලා නෑ. වැඩියෙන්ම මේ බුදුසසුනේ නිවන් අවබෝධ කරගන්න දෙවියෝ සහ බ්‍රහ්මයෝ. ඔය සූවිසි අසංඛේ නවකෝටි විස්තරේ තියෙන්නේ අසංඛ ගණනම කවුද? දිව්‍යක් බ්‍රහ්මය මිනිස්සු ටිකයි. ඕන්න කෝටි ගණක් වෙන්නේ නැති. අසංගය ගණන් මිනිස්සු හිටියේ නැහැ. හිටියේ දෙවියෝ බ්‍රහ්මය. ඒ ඇත්ත තාම එහෙ ඉන්නවා. ධ්‍යාන මේ මාර්ගඵල ලාභීව. එහෙනම් බ්‍රහ්මතලයේත් ඉන්න අරිහත් බ්‍රහ්ම රාජවරු අපි නම් දන්නවා. සහම්පති බ්‍රහ්මරාජ, සනත් කුමාර බ්‍රහ්මරාජ, රහතන් වහන්සේලා මේ. ගටීකාර බ්‍රහ්මරාජ අපිට මේ සම්බන්ධයි. අටපිරිකර පූජ කරපු නිසා. එසේම ඉන්න උපක කියන බ්‍රහ්මරාජෙක්, උපකාජීවක් කියලා කියන තුමත් අරිහත් රහතන් වහන්සේ කෙනෙක්. එහෙට ගියාට පස්සේ රහත් වුණා. ඔය වගේ ඉතින් මේ අනන්ත වූ, ඒ කියන්නේ මේ අපි දන්නේ නැති තරම් නම් කොච්චරවත් ඇති. ඒ නිසා පොදුවේ සී කරගන්න මේ සුද්ධාවාස වෙසි අරිහත් රහතුන් වහන්සේලා වැඩ සිටිනවා. මනුස්ස ලෝකේ නම් දැන් හරීම හිඟයි. හිඟයි කියන්නේ කලුණික වලටත් වඩා දුර්ලභ නිසා දැන් ඉන්නවා බොරු රහතන් වහන්සේ. බොරුවට රහත් වෙනා ඉන්න. මොකද අරක නැති නිසා මෙයාලා කල්පනා කරන අපි මේක ඇති කරන්න ඕනේ. ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙයාලා යන පිළිවෙලට ලක්ෂ නෙවෙයි කෝටි ගණන් වුණා පහළ කරන්න පුළුවන්. මොකද දවසින් දෙකෙන් රහත් වෙනවනේ. නේද? පූජාව තිරනකොට ඔක්කොම රහත්. ඒ වගේ වෙන්නේ දේවල් තියෙනවා. නමුත් ඒක මේ බොරුවක්, මිත්‍යාවක්. සැබවින්ම දැනට රහතන් වහන්සේ ඉන්නේ සුද්ධාවාස. 11 5 එකතු කර 9 තුනනේ කීයේ? 16. අර රහතන් වහන්සේ කෙනෙක් නිකම්තු වුණා.
තල දාසයක් තියෙන කොහෙද? රූපාවචර බ්‍රහ්මලෝක 16යි. ඒක මතක තියාගන්න. අරූපී ලෝක 4යි. ඊට ඉහලින් තමයි ඒව තියෙන්නේ. ඒකේ ආකාසානංචායතනේ ආයුෂ මහා කල්ප 20000යි. ගානවක් මතක තියාගන්න ඕන. කල්ප ගාන හොයන්න ගියොත් එම ගොඩක් අමාරු වෙනවා. කල්ප ගණනේ 20000යි. කල්පය කියන්නේ කොච්චරද කියලා කියන්න බෑ. ඒක උපමා වලින් කියලා තියෙනවා. ඕන්න දැනගන්න කියන්න. යදුනත් දිගපල උස කියන කොටුවකට අබෑට පුරවල අවුරුදු 100ට එක අබෑට ඒක නැයින් කළා. අබෑට ඉවරුනොත් අන්න එදාට කියන මහා කල්ප ගෙවුණයි කියලා. ලේසි නෑ. දෙවැනි එක තමයි විඤ්ඤාණංචායතනෙ ඊට වඩා ප්‍රණීත එකක්. කල්ප 40000යි. ආකින්චඤ්ඤායතනෙ කිසිවක් නැහැ කියන අර්ථය එතන ඉන්නේ. එතන දින මහා කල්ප 60000ක්. අන්තිම එක. ඊට එහා එකක් නැහැ. නේව සංඥා නා සංඥා. කල්ප 84000යි. නා නිරේම් පටන් අරන් ඊ අවුරටම 84. දැන් ඔක්කොම කියනවා මට ඒක විස්තරේ කියන්න කියලා. 31ක් තියෙන. එතකොට නේද? එතකොට මෙන්න මෙහෙම බලන්නකො. සතර අපාය 4යි. මනුස්ස ලෝකේ 5යි. දිව්‍ය ලෝක 6යි. ඔක්කොම 11යි නේ. ඒවලක කාම භූමිය 11යි. රූපාවචර ලෝක තියෙක 16යි. 11යි 16 දැන් ගණන් කරන්න ඕන. කී? 27යි. රූපාවචර 4යි. 27යි 4යි. 31 ගාන හරි. හරියට හරි. එතකොට 31කින් අඩු කරන් යන්න ඕනේ මෙහෙම. එකක් අඩු කරාම 30යි. එකවේ ඒක ඕකාර භවයට එක අඩු කරා. හතරක් අඩු කරා චතු ඕකාර භවයට. අරූපාවචර හතර අයින් කරා. එතකොට 30න් අරක් ගියා 26. ඉතුරු 26ෙම ස්කන්ධ පහ තියෙනවා. දුකත් යම් පමණ තියෙනවා. දැන් බ්‍රහ්ම ලෝකවල දුක අඩුයි. දිව්‍ය ලෝකෙට වඩා දුක අඩුයි. දිව්‍ය ලෝකේ දුක මනුස්ස ලෝකෙට වඩා ඊටාම අඩුයි. සල්පයි. මනුස්ස ලෝකේ දුකක් තියෙනවා. අපේ මේ කය පරිහරණය කිරීම, ලෙඩ වෙනකොට, අසනීප වෙනකොට මේවා මානසික දුක්, රණ්ඩු ප්‍රශ්න, කරදර ඔක්කොම අපිට තියෙනවානේ මනුස්ස ලෝකේ. මීටත් වඩා දුක වැඩි අන්න පහළට යන්න යන. කොහෙද වැඩි ඊට පස්සේ? තිරිසන් ලෝකේ. ඊටත් වැඩි පෙරේතයන්ට, ඊටත් වැඩි නිරයේ. ඔන්න ටික තමයි අපි ලෝකේ ගැන කියනකොට කියන්නේ. ස්කන්ධ දුක ගැන කියන්නේ මෙච්චර දුර ගියේ. එහෙනම් දුකයි. දුක කියන්නේ මේ අපි කියන මේ අඬන වැළපෙන විතරක් නෙවෙයි. මේ ස්කන්ධ පරිහරණය කිරීම පවා දුකක් කියන රහතන් වහන්සේලා පවා එක දා කියනවා. මේ පිරිනිවන් පාන්නේ කවදාද? වැටුපක් ලැබෙන්න ඉන්න කෙනෙක් වැටුප ලැබෙන දවස බලබල ඉන්නවා වගේ බලාගෙන ඉන්නේ කවද්ද මං පිරිනිවන් පාන්නේ? මොකද මේක පවත්වන එකක් දුකයි. කය. එහෙමනේ එවැනි ලෝකෙක අපි දැන් බැලුවා මොකද්ද මිදෙන්න දුකෙන්. එහෙම ප්‍රාර්ථනා කරලා අපි සිවුරු පෙරව ගත්තා. සිවුරු ඉල්ල ගත්තා, පෙරව ගත්තා. දැන් සිවුරු පෙරවගෙන අපි දැන් ඔක්කොම හරි දැන් වැඩේ. අපිට දැන් වැඩේ හරි. මොකද වැඩේ හරි කියන්නේ? කොණ්ඩේ ගැපුවා වැඩේ හරි. මේ තට්ටේ බෑව එක තමයි. කොණ්ඩේ ගැපුවා කියන්නේ තට්ටේ බෑව තමයි. දෙකම හරි. සිවුරු ලැබුණා. දැන් జగතද? දැන් කෙරුමෙක්ද? නෑ, දැන් තමයි වැඩේ පටන් ගත්තේ. දැන් තමයි පීනන්න තියෙන. දැන් වතුරට බහැලා තියෙන ඇඳුම් ඇඳගෙන. දැන් මොකද කරන්න ඕන? දැන් වැඩේ තියෙනවා. දැන් අපිට ඒ නිසා මුලින්ම දෙනවා සිල්පද 10ක්. ඒක තමන් සමාදම්ව ගන්න ඕන. ඒක අරගෙන ප්‍රතිඥා කරනවා මම මේක රකින්න පුළුවන් තරම් රකින්නවා. උපරිම වශයෙන් රකින්න ඇත් තියෙන බැරිය. ඒක ගැන අපි කතාවට යන්නේ නැහැ සිල් ගැන. මොකද ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. සමහරුන්ට එහෙම ප්‍රශ්න නැහැ. සිල් ඉබේම රැකිනවා. දැන් ඔය කියන ගොඩක් වයසට ගියාට පස්සේ කොහොමද සිල් රැකිනව? නිදිනේ කොයි වෙලාවෙ? බණ කියවන් නිදි නේද? වන්දනාවට ගියන් නිදි. ඇවිදින කොට නිදි. එහෙමද? ඇවිදිනකොට පොඩ්ඩක් නිින්ද යන්නේ නැහැ නේ? ඇවිදිනෝනේ. එතකොට වයසට ගිහපු ආච්චි කෙනෙක්ට සීය කෙනෙක්ට සිල් ලකින්න අමාරුද? හරි ලේසි. ඇයි දතුත් නැහැනේ කතා කරනකොට ඒක ඇහෙන්නේත් නැහැ හරියට. දැන් සිල් ලකින්න අමාරු වයස තමයි මේ තරුණ කාලේ. තරුණ කාලේ දා රකින්න දේවල් තියෙනවා. වයසට ගියම රකින්න දේ යන්නේ ඉබේ රැකෙනවා. මොකද කියන්නේ? ඉබේම සිල් ආච්චිල හරි සිල්වන්තයි. සීයල එහෙම හරිම සිල්වන්තයි. වයසට ගිහපු ආමඳුරවරු එහෙම පුදුම සිල්වත්. මෑණිවරුත් ඉතින් ඉන්නේ කට නැත්තම් සිල්වත්. ඒ කටින් තමයි ඔක්කොම සිල්පද ටික කඩා ගන්න. ඒයි කතා කරනවා. එහෙම නැත්තම් අර ඉතුරු වැඩ ටික කරගන්න ටික අමාරුයි මං හිතන හැටියට. ඒ අතින් හොඳයි. නමුත් ඉතින් මේක මෙහෙමයි. මැරෙන කම්ම සිල් ලකින්න කියනවා. දැන් සිල්වත්කම බලබලා හිටියොත් භාවනා කරන්න වෙන්නේ නැහැ. තමන් යම් සංවරයක. ඒ කියන්නේ දැන් දුවන්නේ, පණින්නේ, නටන්න, ගයන්න එන්න මගේ කවුද? මල්ලිනේ එහෙම කිය. එහෙම කියලා මේ සිල් මෑරුත් එක දුවන්න පයින් නටන්න ගයන්න යන්නේ නැහැ නේ. සොයන්නාසලා යන්නේ නැහැ නේ. ඒ කට්ටිය බොහොම සංවරව ඉන්නේ.
මේ සිල්වත්කම මිනිස්සුන්ට පේන ඔතනින් විතරයි. අපි අත්බැඳන් ලස්සනට හිටියොත් යම් තැනක යාගෙන අන්න හරි සංවරයි. උඩබිම් බැලුවේ නැත්තම් හරිම හොඳයි. ඉන්ද්‍රිය සංවරයි. ඇවිදිද්දි බොහොම සංවර ලස්සනයි. අර ළඟ තියෙන ගස් වලට පයින් ගහන් යන්නේ නැහැ. ගල් වලට බල්ලොන්ට පයින් ගහන්නේ නැහැ. එහෙමනේ පැවිද්දෙක්. කොල්ලෝ නම් පයින් ගහන් යනවා, කෝටුවෙන් ගහනවා නේද? එක එක වැඩ කරනවානේ කොල්ලෝ කෙල්ලෝ. ඒතර මේ සිල්මෑණිවරුයි ආම්දුරුරුයි කියන්නේ බොහොම සංවරව ඉන්න ඕන. අන්නේ සංවරභාවයට කියන්න පුළුවන් එක අතකින් එයා සිල්වත් කියලා. පේන්නේ ඔක තමයි. එතන සිල්වත් බව ඇති වෙන ගුණවත්කම තැදිලා මේ අර හිත වික්ෂිප්ත නැති කෙනෙක්. ඒ කියන්නේ දුෂ්ටකම, කුහකකම්, ඉරිසියා, මදමාන ගති වැඩි වුණාම කොච්චර සිල් රැක්කත් වැඩන්නේ. ඇයි? හිත කුණු වෙලා. යා කියන මං රැට කන්නේ, මං බ්‍රහ්මචාරී, මං අතකින්වත් අල්ලල නැහැ. එහෙමයි කියන්නේ. තව සමහරු කියන මම උඹල කඩ කැල්ලක්වත් කාලා නැහැ. ඒක නම් අදාළම නැහැ අපිට නම්. අපි නම් ඕනතරම් උඹල කඩ කාලා තියෙනවා. ඔයලා කැවෙන්නේ දුනාට. තර කන්න එපා කියලා නෙමෙයි තියෙන්නේ. සීල තියෙන පාණාති පාතා වෙරමණී නේ. දැන් එතකොට ඒ වගේ අර බොරු සීල් තියෙනවා සමහර අයට. ඒ වගේම හිත නරක් වෙලා තියෙන ගමන් බොරුවට පිටින් සීල් රකලා තියෙනවා. එහෙනම් මේ දෙකම වෙන්න ඕන. සංවර වෙන්නත් ඕන, හිතත් හොඳ වෙන්න ඕන. කරුණා මෛත්‍රිය දැන් පැවිද්දෙක් වුණාම අනිවාර්යයෙන්ම කරුණා මෛත්‍රිය. තව කෙනෙක්ගේ දුකක් දැකලා දුකට පිහිට වෙන්න. තමන්ගේ වැඩේ කර මගේ වැඩේ හරි මම යනවා කියලා යන්නේ නැහැ. අනිත් අයටත් දවුවක් පුළුවන් නම් කරන්න ඕනේ. ඒකයි පැවිද්දෙක්ගේ යුතුකම. Tamanṭa පැවිද්ද ලැබුණේ තව කෙනෙක්ගෙන්නේ. අවුරුදු ගුරුවරයනේ අපිට පැවිද්ද දුන්නේ, මට දුන්නේ ගුරුවරේ. ඒතර ඒ ගුරුවරයා දුන්නට පස්සේ අපිත් තේරුම් ගන්න අපිත් කාටරි මේක දෙන්න ඕන. ඒ වගේම බණ දහම් කියලා දෙන්න ඕන. පත්පිලිවෙත් කියලා දෙන්න ඕන. පුළුවන් තරමින් උදව් වෙන්න ඕනේ. ඒක තමයි ක්‍රම. ඒතර මෛත්‍රියක් ඉවසන්න බැරි නම් අන්න ඒකන හිතවත්කම නැත්තම් මේකෙනවත් ද්වේෂ කරනවා. එකට එක කරන වෛර කරන ආන්න එතකොට තමන්ට කොච්චර සිල්පද රැකලා තිබුණත් ඒ සීල වැඩක් නැති වෙනවා. ඇයි හේතුව? මිනිස්සු යව පිළිකුල් කරනවා. තල එකට ඉන්න මිනිස්ස එකටින් අනින් මෑණිවරු එකටින් අනින් ස්වයන්නාසල කියනවා ඒ මෑණියොත් එකන ඉන්න බෑ අප්පා කියලා අයින් වෙලා යනවා. ඒ ස්වයන්නාසෙත් එක යන්න ඉන්න බෑ, හොස්සලඟින් මැස්ස යන්න බෑ, හරි වසයි අපි ඉන්නේ නැහැ කියලා අයින් වෙලා යනවා. ඒතර මොකද්ද උනේ? හිත කුණු වුණා, සිල්පද නම් තිතර රැක්කා. එන දෙකම සම්බර වෙන්න අවශ්‍යයි. ඊට පස්සේ හිත සංවර කරගන්න සමත විදසුන් ආදී භාවනාව කියදෙන්න ඕනේ. අපි ඒක දැන් කරගෙන යන නිසා අපිට අත්දැකීමක් යම් කිසි එළියක් මේ ගැන තියෙනවා. හිත සංවර කරගන්න ඕනේ කොහොමද කියන එක. ඒතර එක අරමුණක සමත කමඨහනක හිත සමාධිමත් කිරීමත්, නානා අරමුණු දෙස එක මොහොතක බලා සිටීමත්. ඒක මොකද්ද? නානා අරමුණු දෙස බලන එක මොන භාවනාවේ? විපස්සනා භාවනාව. එකම අරමුණකට හිත දාන එක සමත භාවන. මේ දෙකෙන් තමයි හිත හදා ගන්න තියෙන්නේ. එහෙම නොකළොත් හිත ඉබේ හැදෙන්නේ නැහැ. කොහේ ඉන්න ප්‍රශ්න නැති තාක් ඉන්න පුළුවන් හිත හදන්න නැතුව. ප්‍රශ්නයක් ආව ගමන් මම පුදුම විදියට කලබල වෙනවා, හදිස්සි වෙනවා, දඟලන්න ගන්නවා, අනුන්ට බයින් යනවා, නිඳා කරන්න යනවා, මරා ගන්න යනවා. ඇයි හේතුව? තමා හිත හැදුවේ නැහැ. එකට එක් කරන්න යනවා. දැන් නන්දගෝපල්ල කරපු වරදක් තියෙද මේ ජීවිතේ? නෑ. එයා හොඳට පාත්‍රෙත් තරම් පස්සෙන් ගියේ සෝවාන් වෙලා. අන්තිම මොකද වුනේ? කොහෙවත් තිබ වීතලයක් තමන්ගේ ඇඟි වැදුනා. මොකද්ද කරලා ඇත්තේ? දේශනාවේ නෑ. සත්ත්ව ඝාතනයක් තමයි කරලා තියෙන්නේ. හේතුව කියලා නෑ. නමුත් පැහැදිලි නම් තමන් තමන්ගේ ජීවිතේ හොඳට පරිස්සම් කරගන්න. කාටවත් හිංසා කරන්න එපා දැන දැන. එහෙම කළොත් අපිට කවදා හරි විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ගේ පාඩුවේ දෙන දෙයක් වළඳලා, මේ මෑණිවරුන්ට අපි හැමෝටම කියාගන්නේ, වළඳලා බණක් භාවනාවක් කරගෙන ඉන්න. පුළුවන් නම් තව එක්කෙනෙක්ට උදව්වක් කරන්න එක බෝනස් කළොත්. නොකළයි කියලා වරදකුත් නැහැ. හොඳම දේ තමන්ගේ වැඩක් කරන් ඉන්න එක පාඩුව. ඒක ලොකු උදව්වක්නේ. එතකොට වදයක් නැහැනේ. අතිරේක ලාභේ තමයි තමන් තමන්ගේ වැඩේ කරලා ඉවර නම් තව එක්කෙනෙක්ටත් උදව්වක් කරන එක. එහෙම කරන්න ඕනේ. නැත්නම් එහෙම නොකළොත් අපිට මේ මහානකමේ ප්‍රතිඵල ලැබෙන. අද ආරංචි වුණා. බොහොම කල් පැවිදි වෙලා හිටපු භික්ෂුවක් මොන හේතුවෙන් හරි, දැන් මං හිතන්නේ මවුට සැලකීම හේතුවෙන් කියලා තමයි කියලා තියෙන්නේ, මොන හේතුවෙන් හරි ගෙදරට යන්න වෙලා තියෙනවා. එතන මට තේරෙන දේ තමයි මේ ගුණවත්කම් මදි වීම නිසා තමයි මෙවැනි නිපත්වලට පැවිද්දවපත් වෙන්නේ. එතන මම උගත්, මම බොහොම දක්ෂ කෙනෙක්,
මම වගේ කෙනෙක් කොහෙවත් නැහැ, ලංකාවෙත් නැහැ, ලෝකෙත් නැහැ. හැබැයි මාන්නෙන් අග්‍ර වෙනවා. වැඩිහිටින්ට ගුරුවරුන්ට දොස් කියනවා. කර්ම විපාකේ පස්සෙන් එනවා. හොඳට වැජමිලා ඉන්න බලන් ඉන්න. නමුත් කොහෙන් හරි ඇවිල්ලා කඩාගෙන යනවා. තව සමහර අය ඉන්න කොච්චර ගෙදර යවන්න නැදුවත් යවා ගන්න බෑ. ඒ හේතු එයාට හොඳට මේ අර කරුණා මෛත්‍රිය පිටලා අනුන්ට උදව් කරලා තියෙනවා. ගලේ ගැහුවත් මැරෙන්නේ නැති සයිස් එකේ කෙනෙක්. එතකොට එයාව යවන්න බෑ. එහෙම යවන්න බෑ. යවන්න බෑ කියන්නේ යන්නේ නෑනේ. දැන් ආනම මහානායක හඳුරු ගන්න සිවුරු ගලවන්න බැරිද? ගැලේකට නෑ උයි දා ගන්න ඕනේ. ඒ හරියන්නේ. එහෙම බෑ. ඉතින්දා මාරායගෙන එලවන්න ඕනේ. gedare ලවන්න. හරි මොකද දැන් තරහ වුණාම ඉරිසියා කරනකොට කැමති නෑ පැවිදි වෙලා ඉන්නකම්. පැවිද්ද කැමති නෑ ඒ පැවිද්ද ඉන්නවට. ඉතින් බලන මොනාර බොරු චෝදනා දාලා පරාජිකා චෝදනා දාලා සිල් නෑ කියලා මොනා හරි කරලා ජරමර කරලා එලවන්න බලනවා. එලවනවා එහෙම. හැබැයි යා කොහේ හරි ආයෙත් පැවිදි වෙනවා. ඒ වගේ තත්ත්ව තියෙන නිසා මේ මෑණිවරු කවුරුත් 100ට ගන්න අපි කාට හරි උදව්වක් කරගෙන පාඩු වීමු. එතකොට අපිට මේ අහිංසක ජීවිතේ පවත්වා ගන්න පුළුවන්. පණ්ඩිත වෙන්න ගියොත් අපි අහන පණ්ඩිතයර ඒ දණ්ඩේ යන්න බැරි කියලා දේශනාවේ තියෙනවානේ. දේශනාවේ නෙවෙයි ජනවහරේ තියෙනවා. ඒක කොහේ හරි ඇති මං හිතන්නේ. මේ ඇයි ඒ දණ්ඩ යන්න බැරි? ආ ඒ දණ්ඩ මයින්ෝ. ඒක දිග මයින්ෝ, පළල මයින්ෝ. ඒකට යන්න ඕන වේගෙ මැනලා ඔක්කොම කරලා යනකොට මිනිහා වැටලි ඉවරයි. දන්න මිනිස්සු මොකද දුවගෙන යනවා. ඒ දණ්ඩ වල ගිහින් නැද්ද? මොරුටු පැත්තේ නැද්ද ඒ දණ්ඩ? නෑනේ බොරුවට ඔළු වෙනකොට ඒ පැත්තේ ඒ දණ්ඩු නෑ. ඒ දණ්ඩු තියෙන අපේ ගම් වල වගේ කුඹුරු තියෙන පැතිවල ඇලහරහට තියෙනවා. දැන් ඉගෙන ගන්න ඕන නේද? කොටයක් දාලා තියෙන. මේක රවුම්. මේකට පාලමේ යනවා වගේ හොඳට ඇවිදවිද යන්න බෑ මේ සතුරු සාමිච්චි කර කර. පළයන් කියලා තල්ලු කරනවා. දුවනවා. දුවල කියලා එයා පැත්තට පයින්. හරිද? එහෙම නැත්තම් ඇලට වැටෙනවා. වැටෙනකොටත් උඩින්ම පයින්නවා. කොල්ලෝනේ. ප්‍රශ්නයක් නැහැ. කෙල්ලෝ නෙමෙයි කොල්ලෝ. හොඳයි. ඉතින් ඕක තමයි ඒ දණ්ඩේ කතා. ඒ දණ්ඩේ යනවා නම් වැඩි කල්පනා කරන්න හොඳ නැහැ. ඉක්මනට යන්න ඕන. ඒ වගේ මේ ඕනොට වැඩි හිතන්න ගියොත් මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා. චුට්ටක් හිතන්න. පොඩ්ඩක් ඉතුර ගමන්න. ඔයාලට ආස නම් පොඩ්ඩක් හිතන්න. සමහර අය මට පේනවා මහමෙර හිසින් දරාගෙන ඉන්නේ. يعني ඔළුවට මහමෙර තියන් ඉන්නේ. ඇවිදින්නේ මහමෙර තියාගෙන. hina යන්නේ නැහැ. hina වෙන්නත් ඕන. hina යන්නේ නැහැ මොකද බර වැඩි. නිසා ඉච්චර මේ සැර වෙන්න බර වෙන්න එපා. ඉන්න තැන සතුටින් ඉන්න. ඉතින් මොකක්ද වෙන්නේ? හෙට මැරේද කවුද දන්නේ? අපි අවුරුදු 20ක 20 අවුරුදු සැලසුම් ගහනවා. රජනුක් ගෙවුවා. 20 අවුරුදු සැලසුම් ගාලා අපි හිට මැරෙනවා. අපරාධයර සැලසුම් ගහන්න ගෙනියපු කොළ ටිකනේ. තින්තේ කොළ අපරාධය. ඇයි 20 අවුරුදු සැලසුමක් ගැහුවානේ? print කරානේ. ඒක කරන්නේ මිනිහා හිට ඉඳන් නැහැ. ඌ මල. අපිටත් එච්චරයි නේද? අපි ලොකුවට සැලසුම් නැහැ. අපිට එක බලාපොරොත්තුවක් තියෙන හිට උදේ දාන්නේ ලැබෙයිද කියන බලාපොරොත්තුව මට නම් තියෙනවා. ඒ හැරෙන්න කිසිම දෙයක් නැහැ. උදේට දාන්නේ වැළඳුවා කියන්නේ වැඩේ හරි උදේ. එහෙමයි කියලා අතාරින්න බෑ. දවල්ටත් එපේ. ඒකට මොන හරි වැඩපිළිවෙලක් යොදනවා. එච්චරයි මට නම් බරක් වශයෙන් හිතෙන්නේ. වෙන මොකුත් පැවිද්දට බරක් තියෙන්න බෑ. මොකද එයා පුදුම විදිය මේ ආස්වාදනීය ජීවිතයක් මේ ගෙවන්නේ. මොකද ළමයින්ගේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, ඥාති ව්‍යසන මොකුත් නෑ. අපි විහිං දාගත්තොත් මිසක් නැත්තම් ඒ කවුරුත් ඇවිල්ලා අපිට වද දෙන්නේ නෑනේ. පැවිද්ද වශයෙන් ඉන්නවනම් හරියට එතකන් අපිට සැනසෙල්ල ඉන්න පුළුවන්. එතකොට හතුරු හදා ගන්න එපා. ඒක මටත් කියා ගන්න එක. මං හතුරු හදා ගන්නෑ ආයිමත් කියලා හිතාගත්තා. මොකද මේ හතුරේ කතා කරද්දී හරි ප්‍රශ්නයක්. මොකද කොයි වෙලාවේ පාරේ රැකලා ඉඳිද්දි දන්නේ ගහන්න. පැහැදිලි? අපි හතුරු හදා ගන්නේ මේ අධර්මයෙන් නෙවෙයි, ධර්මයෙන්මයි. ඉතින් ඒ නමුත් අපි දැන් හිතනවා ඉස්සරහට එහෙම වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද බය නැතුව නිදා ගන්න පුළුවන්. නැත්තම් බයයිනේ. කොයි වෙලාවේ කුටියට පණිද්ද දන්නේ, අපිට ගහයිද්ද දන්නේ, කඩුව මොහොත් කරන් ඒත් දන්නේ නේ, කවුද එන්නේ කියලා දන්නවනේ කට්ටි. ඉතින් හරි ප්‍රශ්න. ඉතින් ඒ නිසා එවැනි අවස්ථා මගහරින්න පුළුවන් තරම් උත්සාහ දරන අතර ඒත් ඇත්තටම උමනාවක් තිබුණොත් චම් කෙනෙක්ට ජීවි පරදුවට තියලා මේ සාසනේ පැවිදිව ලඟුණ පුරන් අපි ආ වෙනුවෙන් ඉතින් සලකා බලනවා. ඒක නැහැ කියන්නේ. නැතෝ බොරු කරන අය නිසා අපි අපේ ජීවිතය නැති කරගන්න ඕනේ නේ. අපරාධනේ නේ. පහුගිය දවස්වල වෙච්ච අත්දැකීමෙන් අපිට තේරෙනවා අපි පිනක් තමයි කළේ. ඒ කටයුතු කරද්දි පිනක් කරේ. නමුත් අපි කොච්චර වෙහෙසුණාද ඒ වෙනුවේ? කොච්චර අපි නින්දා අපහාස වලට ගොදුරු වුණාද ඒ වෙන? ඒ නිසා එයින් ඒ ඇත්තලව ප්‍රයෝජනයකුත් නැහැ. අන්තිම බලනකොට බෙරේ පළුවකුත් නැහැ, නටමු නැටමකුත්
නෑවගේනේ කතා කතා කියන්න ඕන්න ෑන වෙච්චද දන්නවට එම දේවල් වෙනවා. ඇති එම නිසා අපි සත්පුරුසයි තමයි, කල්්‍යයාන මිත්‍රයි තමයි, අබැ අපි ගොන්නු වෙලා බෑ. රිවසන මේ මෝඩේ ගොනෙ කොළුවට අතෝදන්න පුළුව එහම වෙන ඒ වෙන්න හේතු අපි අර මිනිස්සු ගැන අපි වගේම නිතන් අපි තන් අපි වගේම අවංක ඇති, අපි වගේම කරුණාවන්ත ඇති, අපි වගේම සාසනික හැඟීමක් ඇති නෑ. තමාර මිනිසු තමන්ගේ වාසියටම ඇසුරු කරන්න පුරුදු වෙච්චා ඉන්න පුළුවන්. ඉතින් ඔක්කොම ටික ගත්තම හරි මේ හිතර ගන්න අරගෙන පරිස්සමෙන් අද ජීවත් වෙන්න. හෙට ගැන ලොකෝට හිතන්න එපා. එහෙම හිතන්න තරම් ජාති මං හිතන්නේ මේ සිල් මෑණිරුන්ට තියේ කියලා. එහෙම නෑ නේද ප්‍රශ්නය? හදාගත්තු වඩාගත්තු දේවල් නෑ තියෙන්නේ මේ සතිපට්ඨානයේදී දවස ගෙවාගෙන යන එකයි. ඉතින් කොච්චර සාන්තිදායක ජීවිතයක්ද මේ ජීවිතය ගත කරගන්න බැරුව, මේ ගමන එන්න බැරුව කොච්චරනම් කාන්තාව දුක් විඳිනවද ගෙවල් වල ඉඳගෙන? පුදුම ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. ඔහෙලට ඒව තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. නමුත් ඒවයි දුක් විඳිමින් නොමැරි මැරි මැරි මිනිස්සු ජීවත් වෙනවා. මේ ස්ත්‍රීන් පමණන්නේ පුරුෂයොත් එහෙමයි, පිරිමිය ඇත්තේම. ඉතින් ඒ ඔක්කොම දුක් දොම්නස් තේරුම් අරගෙන අපි සතුටු වෙන්න ඕන. අපි ඊට වඩා ඉතා උසස් තත්ත්වයකට අදපත් වෙලා මේ කවුරුත් එන්න බැරි මහා වණයක් නැද්ද මේ රැනේ? එකම ප්‍රශ්නේ අපිට හදිස්සිය අනතුරක් හරි හදිස්සිය අසනීපයක් වුණොත් තමයි පොඩි අමාරුවක් අපි වැටෙන්නේ. පාරට යන්න බැරි කම විතරයි. නැත්තම් නිදහස ඉන්න නම් රැයට හොඳයි. ඇයි හේතු? තවත් දෙවන්නේ මේ රාත්‍රී අපි හොයාගෙන එන්නේ නැහැ අපිට කරදර කරන්න. මොකද එයාලා වෙනුවෙන් තවත් පිරිසක් බලාගෙන මග ඉන්නවා. ඒ කාටවත් එන්න බෑ අපේ භාවනාවට හානියක් කරන්න. සද්දයක් නෑ. එහෙනම් මේ විවේකයේ වජනය කරන්න මේන දායකුණ්ඩත් අපි කියන හරි විවේකයි මෙතන. මේ චෛත්‍ය මලුව පරිහරණය කරන්නේ නෑ නේද මේ දවස්වල? තාම පොඩ්ඩ යන්නේ මේ පැත්තෙත්. නැත්නම් ඒවයි වල් බිහි වෙනවා. මොකෝ ඇවිදින්න ඕන වටේ පොඩ්ඩක්. යාද මං ගිය නිසා මං දන්නවා විස්තරේ. මේ හවස යනවද? ගියාද? ගියේ නෑ නේ, කම්මැලි තුනම යන්නේ නෑ. එතකොට ඒක හොඳ නෑ. ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි. මේ භූමියේ තියෙන වාසිය පුළුවන් හැම වෙලාවෙම ගන්න. මං ඉත වැඩිය කියන්නේ ඔයාලා කැමති දෙයක් කරගන්න. මේ භාවනා කරනවා මෙතනත්. නමුත් එතෙන්ටත් ගිහිල්ලා වන්දනා කරලවත් එන්න බලන්න හවස. මොකද මේ රහතන් වහන්සේලා වැඩිට භූමියක්, සියලු දෙවියෝ වඩින්න තෙන්ට, හිත නිවෙන හොඳම තැන. යදාපු දායකයොත් ගිහිල්ලා භාවනා කරලා සක්මන් කළා. මාත් සක්මන් කරගත්ත යාලත් එක්කම පින් කරගෙන ගියා. යාලා දාන දුන්නට තරහා පින් රැස් වුණා. ඒපැයි වාඩි වෙලා භාවනා කරා. මට තේරුණා මේක දඬු කඳේ ගහපු වගේ. පවුනේ අදමනේ ගෙදරින්නම් ආ ගෙදරින්නම් අවිල්ලා වාඩි වෙච්ච ගමන් භාවනා කරනවා කියන අමාරුයි. ඊට පස්සේ මම කතා කරා පෙරහැරක් යමු කියලා. පෙරහැරක් මම මලු නෑනේ අපිට. ඒ නිසා අපි චෛත්‍ය රාජන් වහන්සේ වටේ සක්මන් කළා බුදුගුණ සීකර කර. ඒකෙන් ගොඩාක් ඒ මිනිස්සු සුවපත් වුණා. ක්‍රමේ හරි ගියා. ඉතින් ඔය වගේ තියෙනවා. ඒ ප්‍රයෝජනේ මත නිහට උඩින් මෙයාලට ගන්න පුළුවන්. චෛත්‍ය නොගිය කියලා ප්‍රශ්නකුත් නෑ. මේ මං කි වැඩි හොඳට මේ ඉන්න හැමතැනම, හැම කුටියකම, හැම ශාලාවකම, හැම ඉරියව්වකම තමන් සතිමත් වෙන්න, සිහියෙන් ඉන්න, අනුන් දිහා බලන්න එපා, වැඩන්නේ තමන් දිහාම බලන්න. ඔබ තමයි තියෙන හොඳම හැමදාම කියන අවවාදේ. අපි අනුන් දිහා බලපු ගමන් අපේ හිත කෙලෙසෙනවා. රාගේනෝ, ද්වේෂේනෝ, මෝහේනෝ, ඉරිසියා, මදමාන ඔක්කොම එනවා. කවුරු දිහා බලලා ඒකාවේ? අර අන් අය දිහා බලන්න ගියාම. තමන් දිහා බලනකොට තමන් එක තමන් ඉරිසියා නෑනේ. නෑ එහෙම නෑ. තමන් තමන්ට වෛර නෑනේ. ඒක පාස්සේ. එහෙනම් එසේ මේ පින්වත් මෑණිවරුන්ට, ස්වාමීන් වහන්සේලටත් හැමෝටම මේ ගුණධර්ම සපුරා ගන්නට මේ පුණ්‍ය භූමියේ හේතු වාසනා සැපේවා. සතුරෙක් සතුරෙකු හම්බුණාට පස්සේ සතුරාට කරන විපතට වඩා විපතක් වරදවා ගසිතින් කරන පාපයෙන් අපට සසරදී ලැබෙනවා. ඒ කොහෙද? නිරේ තිරිසම් ප්‍රේත අසුර සතර අපාය බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. තේ දේශනාව අපටත් මහත්ඵලයි, මහානිසංසයි. දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේට අසංකේ ආනිසංසත්, ශ්‍රාවකයන්ට කල්ප ගණනින් ආනිසංස රැස් වුණා. ඒ සියලු ආනිසංස අපට ප්‍රඥා පාරමිතා වේවා. ප්‍රාර්ථනා පරිදි උතුම් ධර්ම අවබෝධය පිණිස, නිවන පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු